සුබ දවසක්. අද මං හදාගන්න යන්නේ විනාඩි 10ක් වගේ ඇතුළත හදාගන්න පුළුවන් චිකන් කරි එකක්. අපි බලමු මොනවද ඕන කන්නේ කියලා. හීනෙට කපා ගන්න ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ, ගොරක, කුරුඳු පොතු, සූදුළු, කහකුඩු ලුණු, මස් කරි 3-5, මිරිස් කුඩු. දැන් කහයි ලුණුයි දාලා මස් එක හොඳින් අතකා ගන්න. අතගාලා ටිකක් වෙලා තියන්න. දැන් ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් මේසෙහන්දක් වගේ දාන්න. දැස තෙල් එක රත් වුණාට පස්සේ ඒකට සූදුරු එකතු කරගන්න. සූදුරු හොඳට සුවඳෙන්න බැදෙනකොට ඒකට සුදු ලුණු එකතු කරගන්න. දැන් ඒකට කරපිංචා එකතු කරගන්න. ලොකු ලුණු ගෙඩිය හීනෙට කපා ගත්තා ඒකත් එකතු කරගන්න. දැන් හොඳින් කලවම් කරන්න. මේක රන්මන් පාට වෙනකම් දැන් තෙලෙන් තෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ මිරිස් කුඩු. මිරිස් කුඩු එකතු කරගද්දි මේ වගේ වටේට දාන්න, ඇතිලිය වටේට. එතකොට ලස්සන පාටක් එනවා. තුන මස් කරි 3-5, කහකුඩු. දැන් රම්පේ කෑල්ලත් එකතු කරගෙන හොඳින් කලවම් කරන්න. දැන් මේකට අපි දැන් චිකන් එකතු කරගන්නවා. දැන් මස් එක අපි මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගෙන විනාඩි 2ක් විතර වහලා තියන්න ඕනේ තෙලින්ම තැම්බෙන්න. අපි ඊට පස්සේ මේකට අමු මිරිස්, කුරුඳු පොඩි කෑල්ල, ගොරක කෑල්ල දෙක එකතු කරලා තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක තැම්බෙනකම් වහලා තියනවා. මේ දැන් හොඳට තැම්බීගෙන එන ගමන් දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට තැඹුණාට පස්සේ බාගෙන මේ වගේ පිළිගන්නන්න. ඇත්තටම විනාඩි 10කින් වගේ ඉක්මනට රසට හදාගන්න පුළුවන්. ඔයගොල්ලොත් හදලා බලන්න. ඒක මම මගේ channel එක subscribe කරන්න. ස්තුතියි. ආයේ මේ වගේ ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකකින් හම්බ වෙමු.